ලෙස්ලි හඳුන්ගේ අන්තර්විශ්වවිද්‍යාලය බොක්සින් තරගාවලිය අප්‍රේල් මාස 2 3 යන දෙදින පුරාවට පෙරදිනිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට මේ වෙනුවට සියලු කටයුතු සූදානම්. ඉතින් මේ සඳහා සහභාගී වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය බොක්සින් කණ්ඩායම් නායක ශිරන්ත රණසිංහ මේ මොහොතේ අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ශිරන්ත අයියේ මම කැමති මේ අවස්ථාවේදී මේ තරගාවලිය පිළිබඳව විස්තර දැනගන්නට. ඔවුනගේ මේක ලෙස්ලි හඳුන්ගේ ආරාධිත අන්තර්විශ්වවිද්‍යාලයේ බොක්සින් තරගාවලිය මේක අත්‍තරම මේ දෙවනි වතාවට තමයි මේ මේ පාර පැවැත්වෙන්නේ. ගියවර තරගාවලිය ගියවර තරගාවලියට විශ්වවිද්‍යාල කිහිපෙන් සහභාගී වුණා. අපිත් විශ්වවිද්‍යාල කණ්ඩායමක් විදිහට ගියපාරත් සහභාගී වුණා. ගියපාර තරගාවලියදීත් අපේ ක්‍රීඩකයන් 5 දෙනෙක් සහභාගී වුණා. ඒ සහභාගී වෙච්ච සියලුම ක්‍රීඩකයන් 5 දෙනාම ගෝල්ඩ් මෙඩල් ලබාගෙන තමයි අත්‍තර නැවතත් විශ්වවිද්‍යාලයට පැමිණියේ. ඒ වගේම ඒ ගෝල්ඩ් මෙඩල් පහට අමතරව බෙස් බොක්සර් කියන කුසලානයත් සමග තමයි ගිය පාර අපි තරගාවලිය ඉවර කළේ. එතකොට ඒ ජයග්‍රාහී මානසික මට්ටමත් සමග මේ පාර අපි සූදානම් වෙලා ඉන්නවා. අපි සියලුම බරපන්ති වලට මේ පාර අපි ක්‍රීඩකය ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ නිසා අපි මේ වෙනකොට පුහුණු වීම කරගෙන යනවා. අත්‍තරම අප්‍රේල් 3 වෙනිදා පෙරදෙන විශ්වවිද්‍යාලයේ ජිම් එක තමයි අත්‍තරම තරගාවලිය පැවැත්වෙන්නේ. ඔව්. ඉතින් ඒ වගේම මේ සුවිශේෂී තරගාවලියේදී අපේ ජපුර බොක්සින් සූර්යයන්ගේ සූදානම පිළිබඳව අපි දැනගන්නට කැමතියි. අපි කලින් කිව්වා වගේ අපි මේ තරගය සඳහා සහ අපි කොහොමත් කණ්ඩායමක් විදිහට නිතරම සෑම මාසිකම් පුහුණුවීම් කටයුතු පවත්වාගෙන යනවා. ඒ විදිහට අපි පුහුණුවීම් කටයුතු පවත්වන්නේ අපගේ පුහුණුකාර වශයෙන් ක්‍රියා මේ පුරුණ කරුවශයෙන් අපිත් එක්ක රැඳී සිටින්නේ අපේ විශ්වවිද්‍යාලයේම ආදිශ්‍යාර්ථයක වන ගිහාන් මදුවන්ත අයියා. එයා තමයි අපේ ඇත්තම එයාත් මේ අපි දැන් ලබන 3 වෙනිදා සහභාගී වෙන අන්තර්විශ්වවිද්‍යාලීය බොක්සින් තරගාවලියේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. එයාගේ අත්දැකීමුත් එක්ක අපි මේ දිනවල අපගේ පුහුණුවීම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඊට අමතරව අපගේ ක්‍රීඩා භාර ආචාර්ය ලෙස නිරුක පෙරා සරුත්, අපගේ ඩිරෙක්ටර් ඔෆ් ෆිසිකල් එඩුකේෂන් මැඩම් ශාන්ති මැඩමුත්, ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජපුර ආදි විද්‍යාර්ථී සංගමයෙන් අපිට විශේෂ උපකාරයක් ලැබෙනවා අපේ පුහුණුවීම් කටයුතු කරගෙන යන්න. ඒ ශක්තියත් සමගින් අපි මේ දිනවල එක දිගටම අපේ කොහොමත් අපේ යන ෂෙඩියුල් එකට අපි පුහුණුවීම් කරගෙන යනවා මේ තරගාවලිය සඳහා. ඉතින් අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ජපුර අපේ බොක්සින් සූර්ය අවසාන වශයෙන් මොනවද මේ තරගාවලියෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි අනිවාර්යයෙන්ම අපි පුහුණුවීම් කටයුතු කරලා තියෙන නිසා අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපේ විශ්වවිද්‍යාලයට මෙම උසලානේ රැගෙන එන්න. ලෙස්ලි හඳුන්ගේ අනුස්මරණ බොක්සින් තරගාවලිය උසලානේ. ඒ වගේම මින් ඉදිරියටත් මෙයා ලබාගත්තත් අපේ කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයෝ ඉන්නවා, නව ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ඒ නව ක්‍රීඩකයන් ලොකු අත්දැකීමක් මේ ක්‍රීඩමේ මේ තරගාවලිය. ඒ නිසා ඒ අත්දැකීම් එක්ක අපිත් ඉදිරියේදී තරගාවලියක් සැලසුම් කිරීමටත් සහ ඉදිරි තරගාවලිය හොඳින් මුහුණ දීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේම තරගාවලියේදී අලුත් ක්‍රීඩකයෙක් එක්ක පරණ ක්‍රීඩකයෙක් එක්ක ලොකු අත්දැකීමක් සමග තරගාවලිය ජයග්‍රහණය තමයි අපේ අවසාන බලාපොරොත්තු. බෙහෙවින් ස්තුතියි අයියේ. ඉතින් එයා අපිත් සමග එකතු වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බොක්සින් කණ්ඩායම් නායක ශිරන්ත රණසිංහ. ලෙස්ලි හඳුන්ගේ අනුස්මරණ අන්තර්විශ්වවිද්‍යාලයේ බොක්සින් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බොක්සින් කණ්ඩායම වෙනුවෙන් ජපුර ෆ්ලේම්ස් අපි හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනවා. ඉතින් තරගාවලියේ නවතම තොරතුරු සඳහා රැඳී සිටින්න ජපුර ෆ්ලේම්ස් සමගින්.